මේවෙලාවේ ප්‍රනිල් තමයි. හෙට දිනේ බස් කාසෝ සංශෝධනය වෙන්න. ඒකට පෞද්ගලික බස් හිමිකරුවන් නෙවෙයි මෙතන ගැටලුව තිබුණේ. ජාතික ගමනාගමන කොන් සභාව ආධාර ලේඛන යවල නැහැ. පලත් ප්‍රවාහන අධිකාරීවලටත් බස් අතබලටත්. ඉතින් ඒ වගේම ප්‍රසිද්ධ දැනීමක් දාන්න ඕන ජාතික ගමනාගමන කොන් සභාව මේ බස් ගාසු මේ ප්‍රමාණයෙන් අඩු කරා කියලා. සිකුරාදා අපිත් එක්ක ගතාය වුණේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ජාතික ගමනාගමන කොන් සභාවත් හිටියා. අපි එකඟ වුණේ මේ ඉන්ධන මේ අවස්ථාවදී අඩු වුණොත් අපි ඒක ඉදිරියේදී සලකා බලනවා. මේ බස් ගාසු ජූලයි 1 වෙනිදාට අඩු වෙච්ච එක ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් ජාතික ගමනාගමන කොන් සභාව ලේකම්වරයාට වැඩිය ගිහිල්ලා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩිය ඔවුන් තීන්දුවක් කරලා තියෙනවා. මේ අද දිනේ ඩීසලුත් සලකා බලන්න ඕන කියලා. කෙසේ වෙතත් අපි තීන්දුවක් කරන් තියෙනවා යම් ආකාර සුළු ප්‍රමාණයකින් ඩීසල් අඩු වුණොත් ඒක අපි මේ වෙලාවේ ගණනය කරන්න කටයුතු කරන්නේ. නමුත් වැඩි ප්‍රමාණයකින් විශාල ප්‍රමාණයකින් ඩීසල් අඩු වුණොත් ඒ සාණය අපි ජනතාවට ලබා දෙන කටයුතු කරනවා. කෙසේ වෙතත් බස් ගාස්තුව ක්‍රියාත්මක වෙන්නේ තව දින දෙකකින් වගේ තමයි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනවශ්‍ය ආකාරයේ බස් අත හිමිකරුවන්ට යම් යම් ක්‍රියාදාමයක් කරන්න උත්සාහ ගන්නවා. ඒ තුළ අපි දකිනවා යම් ආකාරයේ එවැනි ක්‍රියාදාමයක් ආවොත් එහෙම ඉදිරියේදී බස් අත මැඩවජන සිදුවේ. ඉතින් ඒ නිසා මේක බරපතල අර්බුදයක්. අපි අත්‍යවශ්‍ය සේවාවල් කියලා අපි දැක්කා අද ප්‍රකාශනපත් කරන ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. අදාළ නැත්තෙමත් නැහැ. නමුත් අපි පිළිබඳව අවධානය යොමු කරනවා. කෙසේ වෙතත් අනවශ්‍ය ගැටලුවක් කරා යන්න ජාතික ගමනාගමන කොන් සභාව උත්සාහ ගන්නවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ தත්ත්වය විශේෂයෙන්ම දැන් අපි නම්මේ ශීලයේ වුණා ජාතික ප්‍රතිපත්තිය ජූලයි 1 වෙනිදාට ක්‍රියාත්මක වුණා. මේ ගණනය කිරීම රටේ ජනතාව දැනගන්න ඕන. මේ ගණනය කිරීම කරන්නේ මේ 30ට. ඒ කියන්නේ මේ මාසේ තමයි මේ ගණනය කරලා මේ ජූලි මාසේ ක්‍රියාත්මක කරන්න ඒ අවශ්‍ය නිර්ණායකයන් ක්‍රියාත්මක කරන්නේ. ඩීසල් වලට පමණක් නෙමෙයි කරුණු 12ක් යටතේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒව හැමතිස්සෙම උත්සාහ ගන්නවා ආණ්ඩු බිඳ දමන්න. ඉතින් මේ අවුරුද්දෙන් මාසේ තියෙන මේ ඉන්ධන ප්‍රතිශෝධනයේ වෙනස් වීම දැන් මේ අවුරුදු එක අමාරක දෙක වගේ ඉඳන් ආවේ. නමුත් ජාතික ප්‍රතිපත්තිය වසර 20ක් පුරා ක්‍රියාත්මක වෙච්ච එකක්. ඒ නිසා අපි කියන්නේ කොමිෂන් සභාවේ යම් ආකාරයේ ප්‍රවාහන අමාත්‍යවරයාත් යම් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත කරන්න උත්සාහ ගන්නව නම් අපි ඒකට මුණ දෙන සූදානම්. ඒකත් ආණ්ඩුවත් අමාත්‍යවරයාත් බාර ගන්නවා. මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ආණ්ඩුවත් කොමිෂන් සභාවත් අමාත්‍යවරයාත් මේ ප්‍රශ්නේ බාර ගන්න ඕන. 12.5% නෑ, එහෙම කතන්දරයක් නෑ. තාම ඩීසල් අඩුවීම පිළිබඳ කතාවක් කරේ නෑනේ. ඩීසල් අඩුවීම පිළිබඳ කතාවක් කරොත් අපි ඒ පිළිබඳ සොයා බලන්න. නමුත් අනවශ්‍ය ආකාරයේ බස් කාර්මාන්තයේ කඩාවැටෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න ආවොත් එහෙම මං හිතන්නේ බරපතල අර්බුද ගණනාවකට ආණ්ඩුව මුණ දීමට සිදු වෙයි. ඒක මං හිතන්නේ ආණ්ඩුව ගෙදර යන්නත් අපිට ඒ අවකාශය සිදු වෙවි. ඒ නිසා කරුණාකරලා අර නිදන් ඉන්න කොටිය උස්ස ගන්න යන්න එපා. අපි අවුරුදු දෙකක් අවුරුදු එකමාරත් අවුරුදු දෙකක් තුනක්ම අපි කොවිඩ් වලට ඉස්සෙල්ලෙන් දාම කොවිඩ් වලට පස්සෙත් අපි බස්සත වැඩ වර්ජනය කරන්නේ. වැඩ වර්ජන වලට යොමු කරන්න සූදානම් වෙන්න එපා කියලා මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. එහෙම වුණොත් එහෙම ආණ්ඩුවටත් කරුණාකරයෙන් ගෙදර යන්නම තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ කියලා තියෙන මේ බස් ගාස්තු රුපියල් 2ක්නේ ඊට වැඩි ලොකු ගාණකින් ඇත්තම මෙහෙමයි. අපි ශෛලොක්ක නෙවෙයි. ඩීසල් අඩු වුණොත් අනිවාර්යයෙන්ම විශාල ප්‍රතිශතයකින් ලොකු ප්‍රතිශතයක් අඩු වුණොත් ඒක අපි බැඳලා ඉන්න එක ලබා දෙන්න. ඒක අපි ජනතාවට ලබා දෙනවා. නමුත් අනවශ්‍ය ආකාරයෙන් බස් කර්මාන්තේ කඩාවැටෙන ආකාරයෙන් කරන්න සූදානම් වුණොත් එහෙම කොමිෂන් සභාවව ප්‍රවාහන අමාත්‍යාංශය ඒකට අපි අවශ්‍ය කටයුතු කරනවා. ඒ නිසා පැහැදිලිව කියන්න කර්මාන්තේ කඩාවැටෙන නොදෙන ආකාරය තමයි ක්‍රියාත්මක යුතු. මොකද යම් ප්‍රතිශතයක් එන මොකද තව අවුරුද්දක් අපිට ප්‍රතිශතයේ පිළිබඳ අපිට අවධානයෙන් ඉන්නේ නැහැ. මොකද ගාස්තු ඩීසල් වැඩි වුණත් 104% ප්‍රතිශතයෙන් අඩු වුණත් අපිට යන්නේ හැකියාවන්නේ අවුරුද්දක් වෙනකන්. ඒක පෞගිය අවුරුද්දේ අත්දැකීම් ලැබුවා. ඒක නිසා මේ කර්මාන්තයට තාම 9%යි ලාභය තියෙන්නේ. අපිට මේ බස්සත්යක් 1 කෝටි ගානකට ආයෝජනය කරලා 9%ේ ලාභය ගන්න අවශ්‍යතාවය වෙන්නේ. ඒක බැංකුවට දැම්ම නම් ඒ 9%ේ පොලිය අපිට පොලියෙන් අපේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක මේ බස් කර්මාන්තයේ ආණ්ඩුවට CTB එක ගෙනියන්න ආණ්ඩුවට ගෙනියනවා නම් ආණ්ඩුවට දෙන්න වෙන සල්ලි. ඉතින් පෞද්ගලික බස් කර්මාන්තයේ කඩාවැටුනොත් මේ අතිසායට අමුඩ ගහනවා. අනිත් දේවල් අඩු කරලා නැතුව මේ බස් ගාසු මතේ යැපෙන්න උත්සාහ ගන්නවා ආණ්ඩුව. ඒකට ඒමුණොත් එහෙම ආණ්ඩුවට එන්නේ ගෙදර යන්න. ඔච්චරයි කතන්දරේ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ.
දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.